පළමුවන දේව ප්‍රකාශනය අපොස්තුලවරුන්ගේ ක්‍රියාපොතෙන් උපුටාගත් පාඨයකි. තවද පෙන්තකෝස්ත දිනය පැමිණි කල ඔහු සියල්ලෝ එකතැනක රැස්ව සිටියාහ. එකල සැඩසුළඟ කමන්නාක් වැනි හඬක් හදිසියෙන් අසින් නික්මුණේය. ඔවුන් හිඳගෙන සිටිගේ මුළුමනින්ම එයින් පිරීගියේය. ගිනිදළු වැනි දිව්බෙදී ගොස් ඔවුන් එකිනෙකා මත පිහිටුවනු ඔවුන්ට පෙනිනි. ඔහු සියල්ලෝම ශුද්ධාත්මයානන්ගෙන් පූර්ණ වී ආත්මයානන් ඔවුන්ට දුන් කතා ශක්තියක් ලෙස අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන් ගත්හ. එකල මිහිපිට හැම රටකින්ම පැමිණි බැතිමත් ජුදේවරු ජෙරුසලෙමෙහි සිටියෝය. මේ ශබ්දය ඇසුණු කෙනෙහිම සමූහයා එක්රැස් වූහ. එම කතා ඔවුන් එකිනෙකාට තම තමන්ගේ මව්බසින් තේරුම් ගත හැකි ලෙස ඇසුනෙන් ඔහු වික්ෂිප්ත වූහ. ඔහු සියල්ලෝ පුදුමයෙන් පුදුමයට පත්ව, බලන්න මේ කතා කරන සියල්ලෝ ගලීලියෝ නොවෙද්ද? අපට හුරු පුරුදු අපේම මව්බසින් ඔවුන් කතා කරනු අපි එකිනෙකාට ඇසෙන්නේ කෙසේද? පාතිවරුන්ද, මේදවරුන්ද, එලාම්වරුන්ද, මෙසපොතමියාවේහිත්, ජුදය සහ කපදෝකියෙහිත්, පොන්තසය සහ ආසියාවේහිත්, පිරීගිය සහ පම්පිලියාහිහිත්, මිසරය සහ සිරේනිය අවට ලිබියේ ප්‍රදේශවලත් යන මේකී දේශවාසීන්ද රෝමයෙන් පැමිණි අමුත්තන්වන ජුදෙව්වරුන් හා ජුදෙව් ආගම වැළඳගත්තවුන්ද ප්‍රීතවරුන් හා අරාබිවරුවන අපි අපේම භාෂාවලින් දෙවියන් වහන්සේගේ බලවත් ක්‍රියා ගැන ඔවුන් කතා කරනු අසම්හැයි කීහ. දේව වචනය මෙසේය. අහෝ සමිදුනි, ඔබ වහන්සේගේ ස්ප්‍රීතුව ඒවා පොළොව තලය අලු කළමැනව. මාගේ සිත සමිදුන් පසසන්න, මාගේ දෙවි සමිදුනි, ඔබ ඉතා උතුම්ය. ඔබ තෙද මහිමයෙන් සැරසී සිටින සේක. සමිදුනි, ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාරද! ඔබ සියල්ල ප්‍රඥාවෙන් මෙවූ සේක. අහෝ සමිදුනි, ඔබ වහන්සේගේ ස්ප්‍රීතුව ඒවා පොළොව තලය අලු කළමැනව. පොළව ඔබ මැවූ සතුන්ගෙන් පිරී ඇත. ඔබේ මුහුණ ඔබ සඟවන කල උන් කැළඹේති. ඔබ උන්ගේ හුස්ම පැහැරගන්න කල උන් නැසී දූවිලි බවට ඇරියති. එහෙත් ඔබ උන්ට හුස්ම දෙන කල උන් යළිත් මවනු ලබති. ඔබ පොළොව තලයට නව දිවියක් දෙනසේක. අහෝ සමිදුනි, ඔබ වහන්සේගේ ස්ප්‍රීතුව ඒවා පොළොව තලය අලු කළමැනව. සමිදුන්ගේ මහිමය සදහටම පවතිවා. සමිදානෝ තමන් මෙවූ සියල්ල ගැන සතුටු වෙත්වා. මාගේ භාවනාව සමිදුන්ට ප්‍රසන්න වේවා. මන්ද මාගේ ප්‍රීතිය එන්නේ එතුමන්ගෙන්.
අහෝ සමිදුනි, ඔබ වහන්සේගේ ස්ප්‍රීතුව ඒවා පොළොතලය අලුත් කළමැනව. දෙවන දේව ප්‍රකාශනය. ශුද්ධ පවුලුතුමන් විසින් කොරින්තිවරුන්ට යවන ලද පළමු හසුනෙන් උපුටාගත් පාඨයකි. එබැවින් දේවාත්මයන්න් කරුණුකටගෙන කතා කරන කිසිවෙකු ජේසුස් වහන්සේ සාපලත් කෙනෙකැයි නොකියන බවද ශුද්ධාත්මයන්න් කරුණුකටගෙන මිස ජේසුස් වහන්සේ සමිදානන් වහන්සේ යයි කීමට කිසිවෙකුට නොහැකි බවද මම ඔබට තරයේ කියා සිටිමි. විවිධාකාර දීමනා ඇතත් සිටින්නේ එකම ශුද්ධාත්මයානෝය. විවිධාකාර සේවා ඇතත් සිටින්නේ එකම සමිදානන් වහන්සේය. විවිධාකාර දේවබල ක්‍රියා කරතත් සිටින්නේ සියල්ලන් තුල ක්‍රියා කරන එකම දෙවියන් වහන්සේය. අන්‍යෝන්‍ය යහපත සඳහා එකිනෙකාට ආත්මයන්න්ගේ ප්‍රකාශ වීමක් දී ඇත. මනුෂ්‍ය ශරීරයේහි බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වුවත් ඒ සියල්ල එකම ශරීරයක් වන්නාක් මෙන් ක්‍රිස්තුන් වහන්සේත් එකම ශරීරයක් වනසේක. මන්ද ජුදෙවරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා, වහලුන් හෝ නිදහස් අය හෝ වේවා, අපි සියල්ලෝම එකම ආත්මයන්න් තුල එකම ශරීරයක් වන ලෙස බෞතිස්ම ස්නාපනය ලැබිමු. අපි සියල්ලෝම එකම ආත්මයන්න්ගෙන් පානය කර සිටිමු. දේව වචනය මෙසේය. සුවිශේෂක ජුවාම්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. සතියේ පළමුවනදා වූ එදා සවස ජුදෙව්වරුන්ට බියෙන් ශ්‍රාවකයන් දොරවල් වසාගෙන සිටි තැනට ජේසුස් වහන්සේ වැඩම කර ඔවුන් මැද සිට ඔබට ශාන්තිය වේවායි වදාළ සේක. උන්වහන්සේ මෙසේ වදාරා තමන් අද්ද ඇලේද ඔවුන්ට පෙන්වූ සේක. ශ්‍රාවකයෝ සමිදානන් වහන්සේ දුටු කල ප්‍රීතියෙන් පිනාගියහ. ඔබට ශාන්තිය වේවායි යලිත් උන්වහන්සේ ඔවුන්ට වදාරා, පියාණන් වහන්සේ මා එවා වදාලාක් මෙන් මමද ඔබ යවමි ඔවුන්ට කීසේක. උන්වහන්සේ ඉක්බිති ඔවුන් පිට හුස්මහෙලා ශුදාත්මයානන් පිළිගන්න, ඔබ යමකුගේ පව් කමා කරන්නහුද ඒවා ඔවුන්ට කමා කරනු ලැබේ, ඔබ යමකුගේ පව් කමා නොකරන්නහුද ඒවා කමා නොකරනු ලැබේයයි ඔවුන්ට වදාළ සේක. ගැලවීම දායක සුභාරංචය නම් එසේය. ජෙස් සමිඳුන් තුළ ආදර සහෝදර සහෝදරීනි, ආදර දුවේ පුතේ, අද දවසේදී ශුද්ධෝ කතෝලික සභාව ශුදාත්ම ආගමන මංගලෝත්සවය සමරනු ලබන ශුදාත්මයන් වහන්සේ එදා ගෝලයන් මත වැඩම කිරීම, සේනාකුළු මන්දීරයේදී තනි වෙලා බය වෙලා කොන් වෙලා හිටපු ඒ ක්‍රිස්තුන් වහන්සේගේ අපෝස්තුලවරුන්ව ශක්තිමත් කළ ආකාරය, ශුදාත්මයන් වහන්සේගෙන් පිරුණු ආකාරය පිළිබඳව තමයි අද දවසේදී කතෝලික සභාව මෙනෙහි කරන්නේ. අද දවසේ මේ සුබ පණිවිඩය අපිට අරගෙන එනවා. සමහර වෙලාවට ඔබේ මගේ ජීවිතේත් මේ කාලේ අපේ රටේ වෙන්න පුළුවන්, ඔබේ මගේ පෞල් ජීවිත තුළ පැවිදි පූජක ජීවිතය තුළ වෙන්නට පුළුවන්, තාරුණ්‍ය තුළ වෙන්න පුළුවන්, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජීවිත තුළ වෙන්නට පුළුවන්. මේ තනිවීම, කොන්වීම, ප්‍රතික්ෂේපවීම, බයවීම අත්දකින පිරිසක් වෙන්න පුළුවන්. විවිධවී හේතු නිසා, අධ්‍යාපනික හේතු වෙන්න පුළුවන්, අසනීප තත්ත්වයන් වෙන්නට පුළුවන්, ආර්ථික තත්ත්වයන් වෙන්නට පුළුවන්, විභාගයන් පිළිබඳව වෙන්නට පුළුවන්, බය වෙලා කොන් වෙලා දුරස් වෙලා තනි වෙලා ඉන්නේදී ඔබට මට ශක්තිය ගෙනෙන්නේ ශුදාත්මයන් වහන්සේයි. ඒ ශුදාත්මයන් වහන්සේව පිළිගන්නටත් අපි සූදානම් වෙන්නට ඕනේ. ගෝලයන් සූදානම් වුණා. ක්‍රිස්තුන් වහන්සේ, උත්තානෝ ක්‍රිස්තුන් වහන්සේ ඔවුන්ව සූදානම් කළා. උන්වහන්සේ පිළිගන්නට අවශ්‍යයි. එනිසයි අද දේව වචනය තුළ
ජුවන්තුමාගේ සුවිශේෂී 20 වෙනි පරිච්ඡේදයේ 19 ඉඳලා 23 දක්වා කියන්නේ ඉක්බිති ඔවුන් පිට හුස්ම හෙලා, ඒ කියන්නේ ක්‍රිස්තුන් වහන්සේ ඔවුන් මත හුස්ම හෙලා ප්‍රකාශ කරනවා ශුද්ධාත්මයන්න් පිළිගන්න, ශුද්ධාත්මයන්න් පිළිගන්න උන්වහන්සේව දානය කරනවා. ශුද්ධාත්මයන් වහන්සේව, දෙවියන් වහන්සේ, ක්‍රිස්තුන් වහන්සේ අදත් හෙටත් හැමදාමත් ඔබට මට ප්‍රදානය කරනවා. හැබැයි පිළිගන්නට අවශ්‍යයි. ශුද්ධාත්මයන් වහන්සේ බලෙන් ඔබේ මගේ ජීවිතය ඇතුළට එන්නේ නැහැ. බයි ෆෝස් එන්නේ නැහැ. ආරාධනා කළ යුතුයි. We should invite. අපි පිළිගන්නට අවශ්‍යයි. අන්න එතකොටයි ශුද්ධාත්මයන් වහන්සේ ඔබේ මගේ ජීවිත තනිවුණු, කොන්වුණු, හිරවුණු, ප්‍රතික්ෂේපවුණු, බයවුණු ජීවිත ශක්තිමත් කරන්නේ. එදා අපෝතුලුරුන්ගේ ජීවිත ශක්තිමත් කළාවා. එනිසා අපි හැමෝම ශුද්ධාත්මයන් වහන්සේට අවදි වෙන්නට, ශුද්ධාත්මයන් වහන්සේව පිළිගන්නට අවශ්‍ය ශක්තිය ඉල්ලලා යාඥා කරමු. දයාබර දෙවිපියාණනි, අප සැමට වරම ශක්තිය ප්‍රදානය කරන්න, ශුද්ධාත්මයන් වහන්සේව පිළිගන්න. ජීවිතේ ප්‍රශ්න ගැටළු අභියෝග තුල, අසනීප තුල, ජීවිතේ සැලෙද්දි වැටෙද්දි, කලකිරෙද්දි, බලාපොරොත්තු නැති වෙද්දි ස්වාමිනී ශුද්ධාත්මයන් වහන්සේට අවදි වෙන්න අපට කියා දෙන්න. ශුද්ධාත්මයන් වහන්සේව පිළිගන්න අපට කියා දෙන්න. ඒ ශුද්ධාත්මයන් වහන්සේ අපේ ජීවිත ශක්තිමත් කරන බව, අපේ ජීවිත පොහොසත් කරන බව, අපේ ජීවිත ශක්තිමත්කම තුල, පොහොසත්කම තුල බලවත් කරන බව තේරුම් ගන්නට අපට කියා දෙන්න. දයාබර දෙවි පියාණනි, ඒ ශුද්ධාත්මයන් වහන්සේ තුල ගොඩ නැගුණු කිතුණු ජනතාවක් ලෙස මේ රටට අවශ්‍ය ශක්තිය නායකත්වයේ ලබා දෙන්න. අපේ දෙව්මැදුරුවලට, අපේ පාසල්වලට, දහම් පාසල්වලට ඒ අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙන්න, අවශ්‍ය සේවය ලබා දෙන්න අපව දිරිමත් කරන්න. ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරුණු ජීවිත ලෙස, ශුද්ධාත්මයන් වහන්සේගෙන් ශක්තිමත් වූ ජීවිත ලෙස, ශුද්ධාත්මයන් වහන්සේට අවදි වුණු ජීවිත ලෙස අපේ ජීවිත ගත කරන්න, අප සමග ජීවත් වෙන අයවත් ඒ සඳහා යොමු කරවන්න, ඒ ධර්ම දූතික කාර්යයට අපව යොමු කරවන්න. මේ කිව්දේ අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම අපට ලැබේවා.